आईबॉन मध्याह्न प्रधान प्रवृत्ति प्रकाश समगीन मम गिहान उद्योग मम तिनुषा अबे सिंह प्रथमेन सिरस्थल जनपति इंदोनेशियानु जनपति हमुवे जात्यंतर कांता दिने अदाय श्रीलंका दीवरीन दस दिन कुसमग यात्रा देखाक इंदिया विरला रक्षक बालकाये अतरंगोट कलेवेल प्रदेशी सिदुकल वैटलीमकिन गिनियावी दहनाव्याक सहा गांजा तोग्याक पोलिस भारेट सीआईए संविधाने अनवसर दत्तला बागेनी में मेवलां भावित करन बावट विकिलीक्स वेब्बाडदियें हेली तरावाक इंडोनेशियावे संचारक निरत वन जनाधिपति मैत्रीपाल सिरिसेन महता अद द्विपार्श्विक साक्षात्कार කීපයකට එක් වීමට නියමිතයි එතුමන් හා ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩඩෝ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙනවා දෙරට අතර ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකටද මෙහිදී අත්සන් තැබීමට නියමිතයි ශ්‍රී ලාංකික දීවරින් දස දිනක සමග යාත්‍රා දෙකක් ඉන්දියා විරලාරක්ෂක බලකාය මගින් අතරංගුටගෙන තිබෙනවා දීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලාල්ද සිල්වා මහතා පැවසුවේ ඊයේ පස්වරුවේ පේදුරුතුඩුවට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශයේදී මවුන් අතරංගුටගෙන ඇති බව ඉන්දියා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලීමේ චෝදනාව මත ඔවුන් අතරංගුටගෙන තිබෙනවා එක් යාත්‍රාවක දීවරින් පස් දිනා බැගින් සිට ඇති බව ලාල්ද සිල්වා මහතා පැවසුවා ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් මවුන් මුහුදු කොස් තිබුණේ පසුගිය තුන්වනදායි මෙම යාත්‍රා දෙක ත්‍රිකුණාමලය විජිතපුර ප්‍රදේශයේ දීවරින්ට අයත් බව අනාවරණ වී තිබෙනවා මෙතර පෙරේදා සිදු වෙඩිතැබීමකින් 22 වෘදී දීවරේකු මියගොස් ඇතැයි ඊයේ ඉන්දියා මාධ්‍ය වාර්තා කළා ඉන්දියා මාධ්‍ය වාර්තා කර තිබුණේ කච්චිතිව දූපතාසන්නේ එම වෙඩිතැබීම සිදු ඇති බවයි තවත් දීවරේකු ඉන් තුවාල ලබා තිබෙන බව එම වාර්තා පවසනවා කෙසේ වෙතත් එම වෙඩිතැබීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කරන ලද යන චෝදනාව ඊයේ නාවික හමුදාව තරයේ ප්‍රතික්ෂේප කළා නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ කුඩා බෝට්ටුවල සිටි නාවිකයින් පිරිසක් වෙඩිතබන් ලදයි කියන ප්‍රකාශය පදනම් විරහිත බවයි කෙසේ වෙතත් අදාළ නිවේදනයේ දැක්වෙන්නේ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා පළවීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පියවරගෙන ඇති බවයි මීගලෑව පොලිසිය කළ වැටලීමකින් ගිනි අවි 19ක් සහ ගංජා තොගයක් පොලිස් බහරයට ගෙන තිබෙනවා පොලිසිය පැවසුවේ ගලේබෙල රසහිර කහල්න පල්ලකලේ රක්ෂිත ප්‍රදේශය ආසන්නයේ හේනක කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ගිනි අවි සහ ගංජා තොගය සොයාගත් බවයි බෝර 12 වර්ගයේ තුවක්කු දෙකක් බෙහෙත් කොටන තුවක්කු දෙකක් බඳින තුවක්කු 15ක් විශාල ප්‍රමාණයේ ගංජා ගස් 9ක් හා මුවහම් කිහිපයක්ද බහරයටගත් භාණ්ඩ අතර වෙනවා පොලිසිය පැවසුවේ අදාළ භාණ්ඩ තොගය සමග දකුණු සියඹලංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද අතරංගුටගත් බවයි සැකකරු අද ගල්ගමුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසුවා බදුල්ල වැවෙනිල්ල වැවේ දිනෑමට ගිය තරුණයෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා අනතුරින් මියගොස් ඇත්තේ ගලේවිල ඉහළ බම්බාවිල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් අප වාර්තා කර සඳහන් කළේ තවත් යහළුවන් තිදෙනෙකුද සමග මොහු දිනෑමට ගොස් ඇති බවයි වැවෙනිල්ල ප්‍රදේශයේ දීවරින් පිරිසක් එක්ව දේහය ගොඩගෙන තිබෙනවා දීවරින් පවසන්නේ දියේ ගිලිනු තරුණයා රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවයි මෘතදේහය මේවන විට ගලේවිල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබෙනවා ජාත්‍යන්තර කාන්තා දිනය අදයි මෙවර එහි තේමාව වී ඇත්තේ තුන් කල් දකින්නේ සවියෙන් දිනන්නේ යන්නයි මේ ජාත්‍යන්තර කාන්තා දිනය ගැන නිවුස් ෆස්ට් තබන සටහනක් සහෝදරියක් බිරිඳක් මවක් මිත්තනියක් ලෙස සමාජයේ විවිධ භූමිකාවන් නිරූපණය කරන කාන්තාව ලොව නිමැවුම් කාර්යයද වෙනවා එහෙත් අතීතයේ සිටම කාන්තාව විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්ව ඇත්තේ ඔවුන්ට සමාජයේ නිසිතන නොලැබීම හේතුවෙන් වර්තමානයේ වන විටත් ලොව බොහෝ රටවල කාන්තාවන් දෙදි පීඩනයකින් පෙළෙන්නේ තම අයිතිවාසිකම් දිනා දීම සඳහා කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන් කාන්තාව ප්‍රචණ්ඩත්වය ලිංගික හිංසනය නිසි අධ්‍යාපනයක් නොලැබීම යන සමාජ ආර්ථික කරුණු හේතුවෙන් දෙදි පීඩනයට ලක්ව තිබෙනවා මෙවන් වටපිටාවක් තුර 1975 වර්ෂයේදී ලෝක කාන්තා වර්ෂය ප්‍රකාශයට පත් කරන අතර
ඒ අනුව යමින් 1975 වර්ෂයේ සිට සෑම වසරකම මාර්තු මාස 8 වනදා ලෝක කාන්තා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගන්නවා. ශ්‍රී ලංකාවේ මෙවර කාන්තා දිනය සමරන්නේ තුන්කල් දකින්නේ සවියෙන් දිනන්නේ යන තේමාව පාදක කරගනිමින් මෙරට සමස්ත ජනගහනයෙන් 52% කාන්තාවන් මෙරට පවුල් වලින් 31%කම ගෘහ මූලිකත්වයේ හොබවන්නේ කාන්තාවන් වර්තමානයේ වන විට මෙරට කාන්තාවන් මුහුණ දී ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ දිනෙන් දින ඉහළ යන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ හිංසන ක්‍රියාවන් කාන්තාව සමාජයෙන් කොන් නොකර ඔවුන්ට අභිමානයෙන් ජීවත් වීමට පරිසරයක් උදා කර දීම සමාජයේ සතු වගකීමක් නොවන්නේද මෙතර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පණිවිඩයක් නිකුත් කර තිබෙනවා මනුෂ්‍ය වර්ගයාගේ තිරසර පැවැත්ම රඳා පවතිනුවේ සවිබලකෙන්නුණු කාන්තා ශක්තිය මත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරි 15 වසර තුළ අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති අභිමතාර්ථ අතරට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ සියලු කාන්තාවන් සහ දැරියන් සවිබල ගැනීම ඇතුළත් කර ඇති බවයි සාක්ෂරතාවයෙන් මෙන්ම ආයු අපේක්ෂාවෙන්ද පුරුෂයා ඉක්මවා සිටින කාන්තාව වර්තමානයේ මෙරට ආර්ථිකයේ වැඩිම බර දරන්නිය බවද ජනාධිපතිතුමා පෙන්වා දෙනවා කුඩා අවදියේ සිට සිය දෙමව්පියන් දෙදෙනාම අහිමිව ළමා නිවාසයක හැදී වැඩී ඉන්පසුව ලොබ ජයගත් ශ්‍රී ලාංකික දිරිය කාන්තාවක් පිළිබඳවයි මේ පුවත. ඇය නමින් නිලුෂිකා ජයවීර කුඩා අවදියේම දෙමව්පියන් අහිමි වෙන නිලුෂිකා අවසානයේ ඇගේ සහෝදර සහෝදරයන් සිව් දෙනාටද අම්මා වනවා. ඉන්පසුව ඇගේ ජීවිතය ගත කිරීමට සිදුවන්නේ ළමා නිවාසයක. අධ්‍යාපනයට දක්ෂ ඇය 2001 වර්ෂයේ ළමා නිවාසයෙන් ඉවත්ව විදෙස් රටක ගෘහ සේවයට පිටත්ව ගියා. සිංගප්පූරුවේ ගෘහ සේවය කරමින් ඇය අධ්‍යාපන කටයුතුද සාර්ථකව නිම කරන්නේ 2012 වර්ෂයේ සිය උපාධියද ලබා ගනිමින්. ඒ අතරතුර රැකියාවද වෙනස් කරගන්නා නිලුෂිකා ලංකාවේ ප්‍රධාන අපනයන භෝගයක් වන තේකුළ ඇසුරුම් කර විදේශ රටවලට බෙදාහැරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඇය දියුණු වෙන්න උත්සාහ කරන හැම කෙනෙක්ටම ආදර්ශවත් කාන්තාවක්. මේ වන විට ඇය සිංගප්පූරුවේ බොහෝ වැඩසටහන් සඳහා දේශන පවා පවත්වනවා. ලෝකීය ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් විද්වතුන් ප්‍රබෝල් සමග සම අසුන් ගන්න තත්වයට ඇය දැන් පත් වෙලා. My future is no longer back blank image. I know where I'm going and what I want to do and with whom. Thank you and may God bless you. ඒ කතා නායිකාව නිලුෂිකා දැන් News First මැදිරියේ. ඇත්තටම මම කියන්න කැමතියි මගේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න මැද්දේ මං ආවේ. මගේ දෙමව්පිය නැති වුණා කියලා මගේ ඉගෙනීමේ බලාපොරොත්තුව මං ඇතිහැරියේ නෑ. ඉතින් ඉගෙනීම තුලින් තමයි මගේ ජීවිතය අද මේ තැනට මට එන්න ලැබුණේ. අනිත් අයට දෙන්න පුළුවන් ආදර්ශය තමයි අපේ ජීවිතය අපේ ඉස්සරහට එන කුඩාම අවස්ථාව වුණත් අපි ඒක මගහරිය යුතු නැහැ. මොකද ඒකෙන් අපිට ලොකු ජයක් ඉදිරියේදී ලබන්න පුළුවන්. මගේ හිතේ තිබුණු බලාපොරොත්තුව මම එකම අදිෂ්ඨානයකින් ඉස්සරහට අරගෙන ගියා. ඒ තමයි මගේ ජීවිතේ මම ජය ගන්නවා කියන එක. ඉතින් මම හැමෝටම කියන්නේ ඒ අදිෂ්ඨානය නිතර මොන ප්‍රශ්න ආවත් ඒක ඒ තුලම රැඳී සිටලා ඒ තුලින් ජය ගන්න කියලා. පොලිස්පති පූජි ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් ඊයේ පොලිස් මූලස්ථානයේදී පැවැත්ුණා. අන්තර්ජාලය ඔස්සේ නිෂ්කාශන වාර්තා නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්ුණා. 2013 වර්ෂයේදී පමණ පොලිස් නිෂ්කාශන වාර්තා අන්තර්ජාලයේ මගින් ආයතන කිරීමට අවස්ථාව සලසා දී යුතු බවට සංකල්පයක් ලෙස මතු අතර එය අද දින සිට සම්පූර්ණයෙන්ම මාර්ගගතව එනම් ඔන්ලයින් ක්‍රියාත්මක කිරීමට හැකි වෙති. කොළඹ උත්කෘෂ්ට මාවතේ පිහිටි කාර්යාලයේ වෙත නිෂ්කාශන ආයුධපත් ප්‍රවීණ භාරදීම හෝ තැපැල් මගින් එවීමේ මෙතෙක් ක්‍රියාත්මක වන ක්‍රමයට අමතර වශයෙන් මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එෙහිදී මහජනතාවට අන්තර්ජාල පහසුකම් සහිත ඕනෑම පරිගණකයකින් හෝ ජංගම දුරකථනයකින් පොලිස් වෙබ් අඩවි වෙත පිවිස නිෂ්කාශන වාර්තා ආයුධ කිරීමට මෙන්ම ඒ සඳහා වන ගාස්තුවද බැංකු කාඩ්පත් වූ ජංගම දුරකථන මගින් ගෙවිය හැකි වෙනවා.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඊයේ මාති සාකච්ඡාවක් ඇදවා තිබුණා. ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිසේන වැතුමට ලොකු ඕනකමක් තිබෙනවා මේ පක්ෂය මේ කණ්ඩායම් දෙක එකතු කරගන්න. අපි දන්නවා ඒ උමනාවම හිටපු ජනාධිපතිතුමාටත් තියෙනවා. කොහොමද දැන් සමහරක් වෙලාවට ඒකාබද්ධ විපක්ෂය එකතු වීමකදී ඒගොල්ලෝ සැකයක් පහළ කරනවා තනතුරු බෙදා ගැනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක හිටපු අයට විශේෂත්වයක් කරයි කියන. එතෙන්දී ජනාධිපතිතුමා අපිට ප්‍රතිචාර දැක්වේ එහෙම වෙන්න විදියක් නැහැ. අපි එක පක්ෂයක ඉඳලා තරඟ කරනකොට අපි අතර ගැටුමක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක අපි එක කණ්ඩායමක් බවට පත් වෙනවා. අද මේ ජනාධිපතිතුමා අද හොඳ තැනක ඉඳලා මේ සියලු දෙනාට ආරාධනා කරනවා. සමස්ත ලංකා කාර්ය සභාවේදී එතුමා පැහැදිලි ප්‍රකාශයක් කරා. මේ රටේ කාට හරි පිරිසිදු ආණ්ඩුවක් හදන්න උවමනාවක් තියෙනවා නම් එතුමත් එක්ක එකතු වෙන්න ඕනේ කියන පණිවිඩය දුන්නා. අපි කොයි වෙලාවකවත් පළාත් සභාව වලට අපි පොලිස් බලතල අපි ඉල්ලලා නැහැ. මොකද අපි පිළිගන්නවා පළාත් සභාව වලට මධ්‍ය රජයේ පොලිස් බලතල ක්‍රියාත්මක වීම ප්‍රමාණවත්. අපි එතනට කවුරුත් මං හිතන්නේ මම විතරක් නෙමෙයි උතුරේ සහ නැගෙනහිර මහමෙතුරු ඒ සම්බන්ධයෙන් කතා කරේ නැහැ. ව්‍යවස්ථා සංශෝධන අවස්ථාවේදී අපේ යෝජනාවල ඒක ඇතුළත් වෙලා තිබුණේ නැහැ. ජනතාවගේ පැත්ත ඉඳලා මේ පීඩාවටපත් වෙන අගතියටපත් වෙන පාර්ශ්වය වෙනුවෙන් යම් මැදිහත් වීමක් කරන්න පළාත් සභාව වලට දෙන්න පුළුවන්ද කියන එක මිසක් පොලිස් බලතල පිළිබඳව අපි කතා කරේ නැහැ කවුරු. මේ දකුණු ඉන්දියාවට අලුත් මහමෙතුරු කෙනෙක් ඉන්න අපේ පළනිස්වාමි මැතිතුමා දැන් එතුමා පටන් අරන් තිබෙනවා අපේ රටේ ප්‍රශ්නෙට හිටපු මහමෙතිතුමිය වගේ ප්‍රතිචාර දක්වන්න අපි ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එතුමාට ජයලලිතා මහත්මියගෙන් පස්සේ ඒ පළාතේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ඕන නිසා එතුමා ඒ ජාතිවාදී හැඟීම් ඉස්මතු වෙන විදියට ප්‍රකාශ කරාට නරහින්පිට පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කළ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී හැරිසන් මහතා බැනුකර සිද්ධිය සම්බන්ධයෙන් මම ඉන්නේ මගේ ස්ථාවරෙමයි. මොකද එහෙම අසාධාරණයක් කරලා තියෙනවා නම් එහෙම වංචාවක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ අයට විරුද්ධව නීතියානුකූලව කටයුතු කරන්න ඕනේ. අතිගරු ජනාධිපතිතුමා වෙනම කමිටියක් පත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒකින්ද පොඩ්ඩක් ඉවසලා ඉන්න මේකේ මාස 3ක් ඇතුළත සියලු වාර්තා ජනාධිපතිතුමාට බාර දෙයි. මේ ඇමතිවරු හැටියට අපිට කියන්න බෑ. ඒක අධිකරණයෙන් තීන්දුව කරන්නේ. අධිකරණයේ තීන්දුව තීරණ අනුව තමයි ඇතුළට යනවා එළියට එනවා තීන්දුව වෙන්නේ. ඒක නිසා මේ යම් අය වැරදි කරලා තියෙනවනේ ඒගොල්ලන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙයි. විමල් විරවංශ මහත්තයා කොස්සට විකුණන කියලා නෙමෙයි මේ එතුමාව අත්අඩංගුවට අරන් තියෙන්නේ. එතුමා අත්අඩංගුවට අරන් තියෙන්නේ මේ රටේ නීතිය අනුව. ඉතින් එහෙමනම් නීතිය විසඳීමේ වගකීම අධිකරණයට බාර දීලා අපි අධිකරණය දෙන තීන්දුවකට හිස නමන්න ඕන රටේ පුරවැසියෙක් හැටියටද. පොන්සේක මහත්තයා අවුරුදු දෙකක් ඇතුළේ හිටියානේ. කවුරුවත් උද්ඝෝෂණ තියන්න ගියාද ඒ වෙලාවේ? කාටවත් උද්ඝෝෂණ තියන්න අවස්ථාවක් දුන්නද? නැහනේ. ඉතින් ඒක නිසා ඒ වෙලාවේ අපි ඔක්කොම ගිහිලා අවශ්‍ය සහනේ පැතුවේ උසාවියෙන්. පානීය ජලයට ලවණ මුසු වීමෙන් සීදුව රද්දලුගම ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. රද්දලුගම ගම්මානයේ පවුල් 2000ක් පමණ ජීවත් වන අතර සති දෙකක පමණ කාලයක සිට නල ජලයට ලවණ මුසු වී ඇති බවට ගම්වාසීන් චෝදනා කරනවා. පාසකරත්තරි කාලයක් ඉඳලානේ දැන් අපිට වතුර නැත්නම් ලුණු වතුර තමයි බොන්න තියෙන්නේ. ඉතින් ඔක්කොම මිනිස්සුන්ට බොන්නත් බෑනේ. තේකක්වත් හදාගන්න බෑ මිනිස්සු. පුදුම දුකක් ඉඳිනවා ඉතින් මේ වතුර නැතුව. අරේට දුවනවා මේට දුවනවා. ඉතින් නැවොත් මොකද වෙන්නේ? ඒව නාපම ඉතින් ගොඩක් කොළුවක එක්කමයි අර ලුණු කොණ්ඩෑලිනවා අර හිමි. මේ න ටැප් වලින් එන වතුර ලුණුම ලුණු රසයි. පාවිච්චි කරන්න බෑ බොන්නවත් මොනවල්වත් ගන්න බෑ. සෝදන්නවත් නාන්නවත් මොනවටවත් බෑ. සබක් දිවෙන්නෙත් නෑ මේකේ. අපිට බොන්ඩක් තියෙන මේ වතුරයි වතුර බෙදා හරින ඒ වුණාට ටැංකිය වල වතුරක් නැහැ. ඒ කෑම හදන්නත් බෑ. ගොඩක් දුර ගිහිල්ලා ජන සම්පාදන මණ්ඩලෙන් තමයි වතුර අදින්නේ. අසාධාරණ හමුවේ නීතියත් යුක්තියත් සේම දේව ආශිර්වාදයද අපේක්ෂා කිරීමට අප පුරුදු වී සිටිනවා. නමුත් මේ වார்த்தාව දේව අඩවියකට සිදු වූ අසාධාරණයක් පිළිබඳවයි. සීනිගම දේවාලයට බැතිමතුන් පැමිණෙන්නේ පිළිසරණක් අපේක්ෂාවෙන්. සූහසක් සිත් පහන් කළ සීනිගම දෙවොල කිසියම් තරුණයෙකු විසින් විදේශිකයෙකුට අලෙවි කළ ඇති පුවතක් සමාජ ජාල හරහා ප්‍රචලිත වෙමින් පවතිනවා. මන් කාලයේ බුදු සිදුවීමක් නෙමෙයි. දැනට වසර 30කට විතර දීර්ඝ කාලයකට අධික කාලයකදී මමත් අසා තිබෙනවා මේ ජන විවාහරේ හික්කඩුවේ යම් කිසි පුද්ගලයෙක් ජර්මන් ජාතකයෙකුට සීනිගම සී දේවල් මහා දේවාලයේ විකුණපු ප්‍රචාරය එම පුද්ගලයා පිළිබඳව
හික්කඩුව සංචාරක මග පෙන්වන්නෙක් වශයෙන් ඔහුගේ අකටයුතුකම් සහ ඔහු කරපු දුරාචාර වැඩ සම්බන්ධව කිහිපයක් මමත් අසා තිබෙනවා මෙවන් ප්‍රචාරයන් මෙවන් පුදබිමකට මේ සිදුවෙන අපගේ මැතිමතුන්ට සහ සංචාරකයන්ට මේ පිළිබඳව අකටයුත්තත් නිවැරදි කිරීමක් වශයෙන් වත්මන් බාරකරු වශයෙන් මම මේ හෙළිදරව් කිරීමට කැමතියි දැන් පුවත් කිහිපයක් ලුහුඬින් महानुवर तेरीपह दब्बरे प्रदेश गलक पेरलीमेन पियोपुत दिदेनकु मिय गोस्तिबेनपा पोलिसे पविस्वे ये पास्वर्वे बैवम सहित प्रदेशेक हेन गुवितन किरीम संधा इडमक पवित्र कर्मीन सिटियेदी मेम अनुतुर सिदुवेति बवाई पसुगेदा एदहलुन वर्षावेन गंपल कोत्मले प्रधान मार्गे मावतुर प्रदेशे प्रधान मार्गे असल अति कॉन्क्रीट बैम्मक मार्गेट कडावेटीमे अवधानमक मतुति बेनवा अदाल निवसे हिमिकरुवन पवसान्ने मेम बैम्म इवत किरीमट तरम वत्कमक तमाटनु मेति बवाई मावनेल्ल मयूरपाद जातिक पासले हतरवन श्रेणी इगिनुम लबन सिसुवेकुट गुरुवरेक पहरदीमेन रोहल गत कर तिबेनवा अप वार्ताकरु पवसुवे पहरदीमेन तुवाल लबू सिसुवा पौद्गलिक रोहलट अतुलत किरीमेन अनुतुरुव मावनेल्ल मूलिक रोहलट अतुलत कर तिबबाय पहर कैमट लक्कू सिसुवा मावनेल्ल अंबुलुगम प्रदेशे पदिंचि करुवेक कुरुनेगल गुकरेल्ल कोस्कहपिटिय प्रदेशवेदी तीवनु आयुधेकिन पहरदी पुद्गलेकु घातने कर तिबेनवा पोलिसे संधान कले ये रात्रिये प्रदेशवासीन्गेन लबनु तोरतुरक मत मलसिरुर सोयागत बवाय सिंग्लिश वेनुवट सिंहलेम विकसपुवत एसएमएस सेवाव सक्रिय कर गनिम डायलॉग जंगम दूरकथनयक नम एनएसएल लेस टाइप कर 4848 अटट सेंड करन्न हच जंगम दूरकथनयक नम एनएसएल हिस्तनक REG යනුවෙන් ටයිප් කර 7878 සෙන්ඩ් කරන්න. දවසේ වැදගත් වුවත් සිංහලෙන් ශ්‍රී ලංකාවේ පළමු වර්ග News First වෙතින්ම පමණයි. මිනිසුන් ද අනතුරට ලක් කර මහමග දමා යන නොමිනිසුන් සිටන කාලයේ තමා නිසා අනතුරට ලක් වූ තිරිසන් සතෙකුගේ දිවි රැක ගැනීමට වෙරදැරූ වෛද්‍යවරයෙකු පිළිබඳ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්ව තිබෙනවා. එම පුවත සමගින් අප ඔබෙන් සමු ගන්නවා. අයිබුවන් පිළිකාරෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකු වන ප්‍රමෝද අල්විස් මහතා ගමන් කළ මෝටරයේ මෙම ගවයා ගැටි අනතුරට පත්ව ඇත්තේ පසුගිය 4 වෙනිදා උදෑසනයි. ඇතැම් නොමිනිසුන් මෙන් අනතුරට ලක්ව අසරණ වූ ගවයා එහි දමා යාම වෙනුවට වෛද්‍ය ප්‍රමෝද අල්විස් මහතා සිදු කළේ කඩනමින් එම ගවයා මාර්ගයෙන් ඉවතරගෙන බිඳී ගිය අස්තිය නැවත සකස් කිරීම සඳහා ශල්‍ය කර්මයක් සිදු කිරීමයි. මෙම සත්ක්‍රියාව රූපගත කළ අසංග රනිල් ඩී අල්විස් සිය Facebook පිටුවේ මේ වීඩියෝ පටය පළ කර තිබුණා.